ශ්‍රීලංකා බංග්ලාදේශ පළවෙනි T20 තරගයේ අවසන් වෙද්දී බංග්ලාදේශයෙන් අලුත් වීරයෙක් විහුණා. ඒ තමයි ජකාත් අලි. මේ ක්‍රීඩකයා ශ්‍රී ලංකා කණ්ඩායම විතරක් නෙවෙයි ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ප්‍රේක්ෂකයන් පවා මොහොතකට සලිත කරන ඉනිමක් සෙල්ලම් කරන්න සමත් වුණා කිව්වොත් හරි. ජකාත් කියන්නේ ශ්‍රී ලංකා කණ්ඩායමක සෙල්ලම් කරන්න සූදානමින් හිටපු ක්‍රීඩකයෙක් නෙවෙයි. අලිස් ඉස්ලාම් ආබාධයකට ලක් වෙන නිසා තමයි මේ ක්‍රීඩකයා සංචිතයට එන්නේ. කොහොම හරි සංචිතයට ආපු අලි නොතිබුණු ජයග්‍රහණයක් පේන මානයකට බංග්ලාදේශ කණ්ඩායම අරගෙන යන්න සමත් වෙනවා. කුමාරි තරගේ පරාදුනාට පස්සේ මේ ක්‍රීඩකයා මාධ්‍යක කතා කරලා තිබුණේ ලොකු කනගාටුවක් එක්ක. මගේ මූණ බැලුවම පේනවා නේද මම මොන වගේ හැඟීමකින්ද ඉන්නේ කියලා. පරාජය කියන්නේ කොහොමත් වේදනාකාරී. මම කලින් දවසේ නිදාගත්තේ නැහැ. BPL අවසන් තරගයේ අපි පරාදුනාම ඒ ගැන හිත හිත හිටියා. මට එදා නිින්ද ගියේ නැහැ. එහෙම වෙලා ඉද්දීවිත් මෙහෙම තවත් පරාජයක් දැක්කම දුකයි. ජකාර් කියන්නේ BPL තරගාවලියේ තමන්ගේ දක්ෂතාවලට ලොකු බලපෑමක් කළා කියලා. ඇත්තටම මට මේ දක්ෂතා පෙන්වන්න ලොකු හේතුවක් තමයි BPL තරගාවලිය. ඒ තරගාවලිය ඉවර වෙද්දිම තමයි අපි ශ්‍රී ලංකාව එක්ක තරගාවලියට ආවේ. මම හිතන්නේ ඒක දක්ෂතා දක්වන්න හොඳ දෙයක්. මේ ක්‍රීඩාංගණය මගේ හෝම් ග්‍රවුන්ඩ් එක. මම මුලින්ම පළමු පෙළ තරගයේ සෙල්ලම් කරන්නේ මෙහි. ඉතින් මම හිතනවා ඒකත් මට උදව් වුණා මේ වගේ සෙල්ලම් කරන්න. අලි ඉනිම ගොඩනගපු විදිය ගැනත් කතා කරලා තිබුණා. මහමුදුල්ලා සෙල්ලම් කරන වෙලාවේ මම එයාට ඉඩ දීලා එක පැත්තක් ආරක්ෂා කරගෙන හිටියා. එයා අවදානමක් අරගෙන වේගෙන් ලකුණු අරගෙන ඉනිම හොඳට ගොඩ නැගුවා. පන්දු වාරයක ලකුණු 11ක් 12ක් ගහන්න තමයි අපේ ඉලක්කය උනේ. ඒ විදිහට පුළුවන් තරම් පන්දු වාර ගානක් ඉස්සරහට යන්න. මහමුදුල්ලා අවුට් වුණාට පස්සේ මට වේගය වැඩි කරන්න උනා. කොහොමාරි අවසාන පන්දු වාරයේ වෙද්දී අපි හොඳ තැනක හිටියේ. හැබැයි මම හිටියේ පන්දු යවන අන්තේ. මම කිව්වේ රිෂාඩ්ට ලකුණක් අරගෙන මට ගහන්න දෙන්න කියලා. අවස්නාවට එයා අවුට් වුණා. අන්තිම පන්දු හතරට ලකුණු 10ක් තමයි මට තිබුණ ඉලක්කය. මට අන්තිම වෙනකන් ෂුවර් එක තිබුණා දිනන්න පුළුවන් කියලා. කොහොමාරි මම ගහපු පාර හරියට බැට් එකේ වැදුනේ නැහැ. ඔහොම කියන්නේ ජකාර් අලි කියන්නේ පළවෙනි තරගවල දැකපු හොඳ දේවල් එක්ක තරගවලියේ ඉස්සරහ තරගවලට එන්න තමන් සූදානම් කියලා. මේ වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත් cricket වලට කැමති ඔබේ යාළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. cricket පිටේ නම් දී සපිරි තවත් අලුත් වීඩියෝවකින් හමු වෙන තෙක් cricket ලංකාවෙදී ඔබට සුබ දවසක්.